Recording in progress. කවිසගේ අලුව ඉන්නවා නෑ අර ඈත ඉන්න ළමයි वाला पोते गान बता
මේ සපද්ද ගැලවිලා සපද්ද එක නැහැ අවුලක් නැහැ අය හුඟුල තින්නක බාට දෙක ඇති මේ මොකක්ද දන්නවද ත්‍රිකෝණමිතිය පාඩම නවත්වපු තැනින් පටන් ගන්නවා මේ ඔන්ලයින් ඉන්න අය මැසේජ් එකක් දාන්න මේ මම කතා කරන්න කැහනවද කියලා ආයෙත් ඇනවද මෙතනින් බලා ගන්න ඕනේ මේක දිහා බලපුවම පේන එච්චර मैसेज दें हरी हर इन्नो मैं अनी मेतन इन्नो बल अनी दी आवे फोन बल अनी त्रिकोण में पाड़ मैं ना तरह पता नहीं पटांग इतकोट वाट का आय पाड़म कर पश्चकाल मुल मट कि कोई अभ्यास कोई गाना नाव मतकने अरे मीटर बाग गेट गहन तिब गा डबल अभ्यास करा गण वगे कोई मत निमाश निमाश इनवा नेत्मी इनवा मुखाद का विषय आगे नाम ओने लगे इंग्लिश इतकोट मे मंकी पाड़ पे इतनी पटांगा लखमाली दौरे बागेट वाला तीन वाले तीन दहाटाई हयाभ्यास फलवीन गाने दल रूप सर हंटी अंदा बला पोट इतकोट वाड़ी ना बलागा पाड़म तेन तव कल तीन सह आय पार आय मुल बला अब ऐ थिंक दावाट पास आय मेहे क्लास इन पुला दीअन बे कोचर का पुलाम चूर ने किन दहाटा हयाभ्यास फलवीन उखमटी हरी मे पालना मे पालना देवनी गान संपूर्ण हेदुआ तुम्हें तुंगनी गान बला पड़ा अरे गेट कैसे काम भी दीग मीटर बागे कर पे क्लास के इटी ना दान हेदू की इतने डरगा हेदू इतने हेदू देंगे माशा को लील तीन दिन ऐ साइन हदन कील दूडना हाँ कोसली हेदी ने गान कोसाइन हद बोहिना एक होंद एक गान एनाम तीस पश्चिम बिटुअ तुंगिन गान दहाटाई हया अभ्यास अतुलना बला गई नहीं ओक्को हमारे आओ मेहलियान दहाटाई हया अभ्यास ये गान आप हदवी साइन वोलट यह मैंने देखिए प्रधान प्रश्नांक तुन दें मेतन तमाइ पटांगन हदाने अन्नी कोमारी बलागान देंगे ना मेघान एक बार खेद तबार खद मे कोन कथा गान लाई हदन मे अणुपात वर्ग अभी दीलती कोसाइन वलट अभी गाने हदवे साइन वलट एन साइक कोसाइन वलट खदम अहपो अंक तुन की प्रश्न कुत्ती नवतनी अंक तुन की कोसाइन अनुपात भावते नवत साधु मुखील हरी मुखर गेल क्लिया यदा हद साइन वाले सा अतल तविल नाम टेक्की अने बला पाऊ दहाटा हयाभ्यास तुंगन का नवत हदनवा कोसाइन अनुपात वाले नवत हदानी तिमाट रूपया अंदनवा वा बला आम का अंदम अंदर मदम मैं पे कदम पेन दाने
කැමරාවට පේන එක බලන්නත් එපයි 18යි 6 අභ්‍යාසයේ 3 වෙනි ගාන නැවත හදනවා ඒක නැවත හදන්නේ කොසයින් අනුපාතවලට ළමයි මෙහෙ හරි ලීප එක පේනවද කියලා කියන්නකෝ ඔයාලා ඉන්න මෙපත යන්න පේනව නැද්ද මොන්ටරේ තියෙනින්ද පේන්නේ නැහැ කියලා මැසේජ් එකක් දාන්න ඇතුළේ ඉන්න අය පේනවනේ ආ ඒ හරි ඕන් නැහැ ලියන්නේ නැහැ මුකුත් නැහැ නිකන් නිකන් ගාන විතරයි මොකද්ද හදන්නේ කියලා පොඩ්ඩක් පොත බලා ගන්න ආපහු සැරයක් කියවනවා එදා ගාන බැරි මුණත් පුතා මෙතනින් වාට මේ ගාන අල්ල ගන්න පුළුවන් ඒ නිසා ආය පාඩ පොත බලන්න ඉන්න සිරස් කුළුණක පාමුල සිට සම මට්ටමේ මීටර් 20ක් ඈතින් පිහිටි ලක්ෂයක සිට බලන විට කුළුණ මුදුන ආරෝහණ කෝණය අංශක 35යි කලා 12යි හරි දැන් වැඩි විස්තර නැතුව අපි මේකේ ත්‍රිකෝණය අඳින්න ත්‍රිකෝණය විතරයි අඳින්න එපාරක් ත්‍රිජුකෝණික ත්‍රිකෝණයක් අඳින්න ත්‍රිජුකෝණික ත්‍රිකෝණයක් අඳින්න මෙතන ඍජුකෝණය දාන්න. අපි මේකට රූපය අඳින්නේ නැතුව ත්‍රිකෝණය විතරක් අඳිමු. සිරස් කුළුණක පාමුල සිට සම මට්ටමේ මීටර් 20ක් ඈතින්. මේ පල්ලෙහම් පාදයට දාන්න මීටර් 20යි කියමුද? මීටර් 20ක් ඈතින්. ඒ කුළුණාරය එහා පැත්තේ ඉන්න එක ඈ හිටගස්සවල තියෙන එක. එතකොට මෙතන එකෙක් ඉන්නවා කියලා හිතාගන්න. මෙතන ඉන්නේ පොළවේ වැළල්ලා ඉන්නේ ඈ අපි වගේ තමයි. හරිද? වැළල්ලා ඉන්නේ යට. බස ඇති බලක් මා මංගිත ෆෝන් එකේ මතයිද කියලා. මම ෆෝන් එකෙන් ආපුවා ඉන්නේ. පස් දිනක් ඉන්නවා. ඔන්ලයින් බෑ එතන. මේකේ තියෙන අපතේ කුළුණ මුදුනේ ආරෝහණ කෝණය අංශක 35යි කලා 12යි. මෙතෙන්ට දාන්න. අංශක 35යි කලා 12යි. කෝණය. ආරෝහණනේ. මෙතන ඉඳලා උඩ බලලා තියෙන්නේ. ඊට පස්සේ කුළුණ සිරස්ව රඳවා ගැනීමට කුළුණ පාමුල සිට මීටර් 20ක් දුරින් සමභිමේ සවකර ඇති කෝණ්‍යයක සිට කම්බියක් හොදින් නැදෙන සේ කුළුණ මුදුනට ගැට ගැසීමට අවශ්‍යය. එතකොට අපි ගන්නෙ කම්බිය කියලා මෙන්න මේක. මේක කියනවා මීටර් 20ක් දුරින් ඉඳලම කියලා. ඒ නිසා කම්බිය කියලා දාන්නත් පුළුවන්, කර්ණය කියලා දාන්නත් පුළුවන්, කයන්න දාගුවාම දෙකම හරි. හරිද? කම්බිය කියලා හිතා ගන්න කම්බිය වෙලාවට නැති වෙලාවට ඍජුකෝණික ත්‍රිකෝණයෙන් කර්ණය කියලා හිතා ගන්න. කොහොමත් එකමනේ තියෙන්නේ කර්ණය. මෙතනින් පාදරික නම් කරමු. මේ කම්බිය ගැට ගන්න මීටර් භාගයක් ඕන කියලාත් කියලා තියෙනවා. ඒක පස්සේ ගන්නෙ. ඉස්සලා කම්බිය දිග හොයාගන්නෙ. මෙයාගෙන් නම් කරන්න. ඊතලයේ ඉන්න එක්කෙනා මගේ පුතා සම්මුඛ පාදය. උඩ එකා කර්ණය නයි යට එක්කෙනා බද්ධ පාදය. අපි හොයන්න ඕනේ කම්බිය දිග නිසා කර්ණයට x අකුරක් වගේ දාගන්න. x අකුරක් වගේ දාගන්න. x අකුරක්. මේ ගාන එයාලා දීලා ඔයගොල්ලෝගෙන් බලාපොරොත්තු වෙලා තියෙන ගාන මේ දීපු අනුපාත වලට හදයි කියලා. ඒ නිසා අපිට සම්මුඛ පාදයේ දීලා නැහැ. බද්ධ පාදයේයි කර්ණයේයි දීලා තියෙනවා අපි. කොස් වලින් ගාන හදාගන්න try එකක් දාලා බලමු. කොස් හරි ගියේ නැත්නම් ඔලොස් හරි මොනවා හරි කමන්නේ නැහැ. වරක හරි කමන්නේ නැහැ. වැඩේ කරගන්න පුළුවන් මේ. කොසයින් වලට ගාන හදලා බලමු. මේ කොස් කියලා ලියලා බක කියලා ලියන්නේ නැහැ. මේ වචන මොකද උනන්ද මන්ද නැද්ද? බද්ධ පාදයේ වෙදීම කර්ණය කොසයින් අනුපාත. බා ක කියලා ලියන්න. බද්ධ පාදයේ වෙදීම කර්ණය. දැන් මේකෙන් ගන්න ඕන පුතේ. අර කෝණය ගන්න. cos අංශක 35යි කලා 12 සමානයි. ඉරක් ගැහුවා. බද්ධ පාදයේ පල්ලෙහාන් තියනවා මීටර් 20යි. කර්ණය අපි දන්නේ නැහැ x කියලා දාන්න. කර්ණය අපි දන්නේ නැහැ x කියලා දාන්න. සචිනී මොනවද අප හොයන්නේ මොකක් හරි එකක් ඕනේද නැහැ මොනවද හොයනවා ආපු ලා ඉඳලා මේ ලා මේ මම බැලුවා දෙතුන් පාරක් ආ ත්‍රිකෝණමිතික වගුවක් ගන්න ත්‍රිකෝණමිතික අනුපාත වගුවක් ගන්න මේ සයින් වගුවට පෙරලන්න කොසයින් වලට වගුවක් නෑ ඒකේ සයින් වගුවට පෙළන්න 35 12 සයින් 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 වලට පෙළන්න මේ ගාන අපි අහපව හදන්නේ ඔමාෂා වෙලාවට මතක් කරේ ආයි දමන් කිව්වා තමයි මේක කොස් වලට කියලා දෙන්නම් කියලා අද තා පොඩ්ඩෙන් එහා පැත්තේ ගාන හදනවා අය හොඳ වෙලාවට කිව්වේ නැද්ද සයින් මේ වගුව වල ළමයි සමහරක් වෙලාවට මේ පොඩි පොඩි ගැටලු තියෙනවා ඒ නිසා පෙළ පොත බලන්න පුළුවන් නම් හොඳයි පොතේ තියෙන එක 100% ෂුවර් කඩවලින් ගහ පොත්වල වැරදි තියෙන පුළුවන් සමහරක් ඉතින් පොඩි ඒවා තියෙනවා
ප්‍රකෘති සයින වගුව බලන්න කියලා කියන්නේ. හැබැයි බලන්න තියෙන්නේ කොසයින් අනුපාතයක්. ඒ නිසා මේක බලනකොට වගුවේ අග ඉඳන් බලන්න ඉන්න ඕන. ඔන්න ඔය ළඟ ඉන්න යාළුවාට මේක බලන්න දන්නේ නැත්නම් කියලා දෙන්න. එතකොට මේ 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 පැත්තෙන් තියෙන තීරුවේ උඩට බලන්න ඉන්න ඕන 35 හම්බ වෙනකම්. සයින් වගුවේ. මැද හරියේ බලන්නේ. මං කියන්නම් ඉන්නකො කොයි තියෙන්නේ කියලා. දෙවෙනි පිටුවේ බිඳුවෙන් පටන් ගන්න ඕන අග තීරුවක් උඩට බලන්න 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 යන්න. අපිට ඕන පුතේ 35 12 නේ 35 10 බලන්නේ යටි 35 10 මං කියන්නම් මට හොයාගත්තනම් හරි කියලා කියන්නේ 35 10 තියෙන්න ඕන 0.8175ක් කියන්නකො තිබ්බද කියලා ඕන් හොයාගන්න මේ 35 10 මේ ඇතුලේ ඉන්න අය ඔන්ලයින් ඉන්න අය ඔයාලා කියන්න පුතේ කොසයින් වලින් බලලා වගුව අග ඉඳලා මුලට බලලා 35 10ට මෙන්න මේ ගාන තිබ්බනම් මැසේජ් එකක් දාන්න මට 81.75ක් ගොඩක් ඉන්න බලලා කියන්න අය වැරදිද දන්නේ සයින් වගෝ යට ඉඳලා උඩට කන පිට 35 බිඳුව කියන්නේ පළවෙනි තීරුව 10 කියන්නේ දෙවෙනි තීරුව 81.75 හොඳද පයගත්ත ඔයාලෙන් අහන්න කියන්නේ කවුද මේ සඳමිනි හරි ඒ ගාන තිබ්බද නැද්ද තිබ්බේ නැහැ හොයාගන්න බෑනේ හොයාගන්න බෑ මේ අමන්දි ඒක හොයාගන්න පුළුවන් වුණාද තිබ්බතන බෑයක බලන්න අමාරු ඒකනේ දකෝසයින් වල ගාන කියලා දුන්නේ නැත් කවුද මේ එන්නකො ලක්මන් පොතත් අරන් එනවා එනො බලන්න පා පේන්නේ පේන්නේ නැහැ පේන්නේ ආ පේනවා නම් පේන්නේ නැහැ යාර බෝඩ් එක විතරයි පේන්නේ බලන්න කො මේක කොහෙන්ද හොයාගත්තේ කියන්නේ සයින් ඕනේ දෙන්නක මේ පැත්තෙන් බලන්න යන්න. හරිද? මේ පැත්තෙන් බලන්න යන්න කීයද දන්නවද? 35 කොහෙද තියෙන්නේ කියන්නේ? 35. හරිද? 35 නේ 10 යටින් බලන්න. 10 යටින් බලන්න. හරිද? එතකොට 35 10 කියන්නේ මෙන්න මෙතන. හරිද? මේ අර අරන්තයට කියලා දෙන්න. ළඟ ඉන්න අය. අනිත් පැත්තෙන්. කියලා දෙන්න, කියලා දෙන්න. ඔව්. කියලා දැන් හා ඔයාලා හමු ඉන්නේ දැන් 35 10 හොයනවා තාම මෙතන ඉන්නේ නැහැ 35 10 නෑ මේක පුතේ සයින් වගේ අග ඉඳලා බලায়නකොට මෙහෙට 35 යටින් 10 මේ බලන්න ඒ මේ පැත්ත බලන්න මෙහෙන් බලන්නේ අග ඉඳලා 35 හම්බ වෙනවා යට තීරුවෙන් 10 කැලින් මෙතන එන්න එතන මේ ඉලක්කම තියනවාද කියලා කියන්නේ 0.8175 තියනවාද ඊට පස්සේ අපි එළියයි දැන් හොයාගත්තා නම් කියන්න ඕනේ හිමාෂා හරි හරි හම්බුණාද ඒ ගන්න කොමාරි හොයා ගන්නකම් ඉන්න බෑ බය වෙන්න එපා ඒ ගන්න හම්බුණා මේක අපිට ඕනේ පුතේ 35 12 නේ 12 නේ ඕනේ 10 නෙවෙයි නේ තව දෙකක් ඕනේ නේ මෙන්න මේ 35 කැලේ යන්න මධ්‍යාන්තරයේ දෙවෙනි තීරුවට කීයක් තියෙනවද කියලා මට කියන්න. කීයක් තියෙනවද බලන්න. කියන්න. 3යි. පොඩක් එනවා බලලා කියන්න ඈ. 3ක් තියෙනවනේ. අන්න ඒ ગાන මේතනින් මොනවද කරන්න ඕනේ? අඩු කරන්න ඕනේ. මේකෙන් අඩු කරන්න ඒ ગાන. ඊට පස්සේ මට එන ગાන කියන්න. 0.81 අඩු කරන්න ඕනේ. හරිනේ? මෙතනින් 35 10 බැලුවා ඒ ගාන 81.75යි ඊට පස්සේ 12 කියන්නේ 2 දෙවෙනි තීරුවට 3ක් තියෙනවා අන්නේ මධ්‍යන්තරයේ 3 අඩු කරන්න ඕන 0.8172 චුට්ටක් විතර පුළුවන් වෙයිද චුට්ටක් විතර පුළුවන් වෙන්නේ බලා ගන්න විදිහ පොඩ්ඩක් පුළුවන් වෙන්නේ ටිකක් විතර පුළුවන් වුණොත් ඇති පස්සේ අහන්න අපෝ ඈ අමාරුයි කොසයින් බලන්න අමාරුයි හරි මේ ගාන තමයි දාන්න ඕනේ මෙන්න මෙතෙන් මධ්‍යන්තරයේ පොඩ්ඩක් කචල් තමයි මේ වැඩේ බිඳුවයි දසම 81.72 සමානයි 20 බෙදීම x ඊට පස්සේ පුතා මේකට හරස් ගුණිතය දාන්න. එච්චර තමයි. ඔච්චර තමයි. හරස් ගුණිතය දාන්න මේක මෙහෙට ගුණ කරා මෙයා මේ පැත්තට ගුණ කරා. මට හදපු අය උත්තරේ එවන්න ඇතුලේ ඉන්න අය. ඇතුලේ ඉන්න අය කියලා කියන්න ඈ ෆෝන් එකේ ඉන්න අයට. මෙතන ඉන්න එළියේ ඉන්න ඔව් මෙහෙන් ඉන්නවා ලක්මාලි මෙතන ප්‍රශ්නයක් නැහැ එකම ප්‍රශ්නේ තියෙන්නේ මාව ගැට ගාලා හරපටික් වගේ යන්න දකෝ
वायर का कदर देना आ रही है एक ने इन्हें क्यों आठ नेता मांगता नहीं नॉन ये तो अपने मैं का विषय वैरी करना नॉन बिंदु आय जैसा माटा ये काई हताई पहा वैरी के रीम विषय गाना हाथों पर किन्हें कुतरे दान ने आ विषय वैरी कर रही है ने ऑन द वैरी वैरी करना थी बना लेसी वहाँ बाल पे घर मैं के एक्सप्लेन वैरी कराने बिंदु आय जैसा माटा ये काई हताई देकाई एक समानाई विषय सॉरी आय विषय बेदान नॉन विषय ने मैं गाने बेदान नॉन एक्स उक्तकर गाने विषय बेदान नॉन बिंदु आय जैसा माटा ये काई हताई देखें कि अन्ने लॉग वाले टे अन्ने वे नमा लॉग वाले टे अन्ने तो हादान बे बिंदु आय जैसा माटा ये काई हताई देखें बेदान नॉन एक्स या गाने मैं कहा दोपहर हम गाने वराय में तो न अभी लागू गाने का वर्ड आ रहा है यंग मांग है बेटा माखन आपते मेट के में तो न लिया गाने और तो इंटे हमीर लिया गाने कालबल एक नए खरदर एक न तो लिया गाने मैं हरास को ने तेरे घर लोग नए नहीं ना घर लोग नए खोल देखा नहीं मामा रात दली पे टीवा के लिया नहीं पे वराय यार हरी यहाँ पे तो माखला मैं कर लागू गाना कॉलिंग हदा गाने ट्राई कर दाल बालों पड़ा बालन एलजी विश्व मैं लामाई बेदी मना लागू वाला दी आडू क्रीम एलजी बिंदु आय जैसा माटा एकाई हताई देखा आटाई एकाई हताई देखा बिंदु आय जैसा माटा एकाई हताई देखा दम मौका तो करा ने पूर्णांक से तीरने करा नॉन मोलिम विश्व की ने किना की इलाका में देखा तीरों में एकाई इलाक मार मिहाटे नॉन निशा की ये दशम देनी पड़े ओ किया नॉन मैं मेहट गाने पे एकाई दशम मैं तो नहीं बोलते अरे हेटे अननॉन यहाँ पे अतर पाई नॉन मैं का अड़वे ला मैं एकट वड़ा ऐता कोटा क्या न पियूती एकाई दशम लॉक आप ओकरन वे ने मैं आ मेहटे अननॉन में तो नहीं वीती एकाई दशम दें वागु बालान नॉन विस्से बिंदु आई अस्तुए के हाथे देखा मैं का बालान नॉन ने मनवा गोद लागू गाना का वागु बालान और पोते बालान वाना मूल पीटू है पालावे ने पीटू देखें विस्से बिंदु वाला माई तिहाई दहाई द बालान तिहाई दहाई ने विस्से बिंदु एक माता का इड बासे अस्तुए के हाथ बाला लाइन नॉन अस्तुए के हाथ बाला लाइन नॉन इड बासे तो माई देवने तीर व्यागे बालान वड़ा की ना मम्मी का बाला करने अस्तुए के हाथ टर माटा हम बुना अनुए का ये विषय देखा मेरे तो ना किया नहीं बत मैं पता है तीन का तो माई लिया नहीं देवने तीर वड़ा एकात तीनों ऐसा वड़ा अनुए का ये विषय तूना और कौन लोन टा अनुए का ये विषय तूना क्या नोना ओने नेता किन मैं आय लिया नोना मैं आडू कराने पुलवान द बैठ के किरमट किया ना अन्न होता ना तीरने कराने पुलवान बिन्नू आडू कराने पुलवान द बैठ नहीं नहीं हेतु देखा बाला नॉन सुंदास दाहे नवदास का ना काडू कराने बै है बै में तो ना गाने का तीनो आडू कराने पुलवा ऐ गाने का तीनो अन्न में हेत मैं आधे ने पुलवा ने में हेत ऐसा आडू कराने पुलवा आडू कराने बैरवे ने में तो ना किए थी बोध बिंदु थी बोध बै व्यूति थी बोध बै हाँ वो किया देना याद हुआ उड़ा तीन विश्वने मागे पता विश्व तीन हरि अन्न माता करना है විද්‍යාත්මක අංකණයේ සංඛ්‍යාවක් ලියනකොට සංඛ්‍යාව 1 සහ 10 අතර එකට එන්න ඕන. විද්‍යාත්මක අංකණයේ 9 ශ්‍රේණියේ පාඩම. දැන් අපිට ලඝු ගණක බලන්න තිබ්බොත් එහෙම 54.23 බලන්න තිබ්බොත් අපි මේ දශම දිත එකක් මෙහෙට එන්න ඕන කියලා හිතාන 1.0 දානවා. කල්පනා කරන්න චුට්ටක්. ඒක ආපු විදිය. හරිද? මේක 5.43 තිබ්බොත් කොහොමත් මෙයා 10ට වඩා අඩුවෙන්නේ. දහයට වඩා අඩු වුණොත් මෙතන කීයද දශම දාන්නේ 0.1 දශම දාන්නේ 20 කියලා කියන්නේ 10ට වඩා වැඩි 20 දශම දෙක තියෙනවා නම් තියෙන්නේ කොතනද තියෙනවා නම් තියෙන්නේ අග එතකොට මේක ඉලක්කම් දෙකක් ගිහිල්ලා ඒ කියන්නේ 20 ගන්න බෑ මෙයා කොහෙටද ගන්න ඕනේ එකක් මෙහාට ගන්න ඕනේ ඒක තමයි මෙතන දැම්මේ මේක ලොක් පාඩමේ මූලික දැනුම 10 ශ්‍රේණි කොටස 1.0
पूर्णांश तीरने के लिए एवं मैं पैटर्न के सामान्य दिया काउलक ने आय पार्टम करना दें टलियान एकाई दशम तुनाई बिंदु आय एकाई बिंदु इन आडू करना नौ ना वीर्ति एकाई दशम नावे आय एकाई देकाई तुना और ना आडू के लिए में दें दें आडू करेगा ना मटकाले आडू करन कभी शरी आडू कराने मटकाले आडू करन माधुना मैं आवारे दिन मैं क्या एंटीलॉग के बाला ने तोड़ उत्तर आई लिवर एंटीलॉग के बाला ने तोड़ उत्तर नो आप उत्तर है दहाई तुना खताई नवेन देखा आ नवेन देखा नवेन दहाई देखा कटाई मैं तो नहीं ना पाव बिंदु आई नहीं मैं आ मेहर दूँ ना आने मैं तो नवे नवे का कटाई हरित दन देखें नवे अब बे दोला है नवे अब तुना द क्या ने बन ओ है पैटर्न हो आडू के लिए वा दहाई तुना खताई मैं का मेहर दूँ ना मैं तो ना बिंदु आई मैं आयें का गमु दहाई नवे दहाई देखा कटाई मैं तो नवे नवे का कटाई हरित दोला है तुना दोला है नवे अब तुना मैं तो ना पड़े प्रश्न या कहना हो वो वो मैं आ मेहर दूना डर पास इतना किया दबते बिंदु एंग अड़करान नौ ना रीन एकाक अनिवार्य लियान बिंदु अड़करी म रीन एक एक अनिवार्य लियान नतां वार दिन होता है लियान बिंदु है रीन का अड़करान बिंदु अड़करी म रीन एक हरी मेतन दम वरहना रिनाय रिनाय गुणकर्ण वा मोने का दिन दाने का योड़ एंटीलॉग के एन एकाई दशम तुनाई अटाई अटाई हता एकाई दशम गाना के मके एंटीलॉग के बाला ने मेहम मकल लिया ना इडो और निसा एंटीलॉग एकाई दशम तुनाई अटाई अटाई हत लामे मागे पता दें मैं एकाई दशम तीव्रना हाँ मैं तो ना दहाई कीवनी बाले दान नोन है एकाई दशम तीव्रना पाले नी बाले दान नोन मैं तो इन तमाय योग गाने में हाँ ऐंग गाने एकाई मामे इताले दालम ती ने नेता ने पिन्ना मैं मेहर तमाय इन्ने योग तुंदा सर से आसुआ ता तीने कोई किरपान पड़ा लागू गाने को आगू किसी हाथ रे हरी टम क्या मान लिया ने तीन अंगे किसी हाथ रे हाथरे हाथ द मैं के बाला लम क्या नहीं बोलते वाला मैं किए पे के लिया करने पाम मात मैं के बाला नहीं तो क्यों हुए आह तो लेना है घाम वापे मैं ही ना है घाम काउ द मैं उत्तर के वन मर लामाई लोग वाग हुए तुंडा साठ सी आसु गता तीन तने मित्र ना गोकेर मैसेज कर दान बाला दान मैं मुंगा करे कर दान बे तुंडा साठ सी आसु हता तीन तने बाला मैसेज कर दान नौ ना गोकेर खबर मैसेज दे मैंने मरात बांध में वाकी इसी हाथरे हाथरे हत्या हाथराई दाह हाथराई दाह तो ना कौन आ हाथराई हरी दोलाक नहीं गाते अवलक नहीं हाथर मेन 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 हो मैं तो नहीं दशम तिथि दान नम होना इतने नहीं दान वाकी पता मैं का आगानु विद्यात्मक अंकने गाक निशा अन्ना मौली मुलिंग प्रश्न तो उत्तर सामान्य कल्पना कल बेलोत्में मे विद्यात्मक अंकने तीन संख्या दशम दाने मुलट एक दहाट पड़े अड़वटना मेक दहाय पलवे बल गुणकरण की आने दहाय गुणकरण इतकोट मे आव उत्तरे हाटा विसि हतराई दशम हतराई हताई मीटर एनमा खांबी वितरा हरित कील मंदे खाली दस गाने बल पड़ा मैं गाने खाली है दुआ ने एक बालन बालन और एक है सच कला खाली दौसे आदमी एक बालन बोल मैं मीटर आगे गाना करता है वो तो क्यों मैं गाने खाली है दुआ ने एक आप आगे बालन ने बिंदु आज जैसे भाग एक तो कराने खाली क्या कहते हैं ना एक तो कहते हैं ओके मीटर भाग्या
මේ මීටර් භාගයේ භාග ගාන કોઈ පූර්ණ සංඛ්‍යා දශම තියෙනක් එකතු කරන්න බැරි නිසා මෙයාවත් දශම කරලා 0.5ක් එකතු කරා. මීටර් භාගය එකතු කරන්න ඕනේ පුතේ. ඒ මීටර් භාගය එකතු කරනකොට අර කම්බිය ගැට ගන්න මීටර් භාගයක් ඕන කිව්වනේ. එයාව එකතු කරනකොට අපිට අර දශමයි පූර්ණ සංඛ්‍යායි දෙක තුනම එකතු කරගන්න බැරි නිසා භාගය වෙනුවට 0.5ක් එකතු කරනවා. භාගය වෙනුවට මේ දෙකම මීටර් එතකොට. ඒක දශම තිත එකලින් තියෙන ලීල එකතු කරන්න ඕනේ. නැත්නම් වැරදෙනවා. එහෙම එකතු කරාට පස්සේ 7යි 4යි 5යි 9යි 4යි 2යි. මගේ පුතා බලන්න එදා මේ ගාන හදනකොට සයින් වලින් උත්තරය විදිහට ආවේ 24.9යි 7ක්ද කියලා. ඒ ගානම දාවි. හරිනේ. හරි. මේකට දාන්න මීටර් කියලා. ඒක හරි. අපි අලුත් ගානට යන් එහා පැත්තේ පිටුවට වෙල්ලන්න ඕන. එහා පැත්තේ පිටුවට වෙල්ලන්න. ඔයගොල්ලෝ වගේ තඩි බෝතලයක් හොයාගත්තා. මේකෙන් බොන්නේ කොහමද අප්ප බොන්න අමාරුයි. හා. නෑ අතන බොන්න අමාරුයි මේකෙන් වතුර. නෑ වෙන. ආ එදා මේ මේ ගාන ඇවිත් තියෙන්නේ. මැසේජ් එකක් දාලා තියෙන්නේ. ඊළඟ ගානට යන් ගාන කියවන්න. ආ ඔයවා එකක් ගන්නවා. ඒ කටපොඩිනේ. මොකෙන් බොන්න අමාරු. පස්සේ බොන්නම් ඈ උඹලා බලන් ඉඳි බොන්න කියලා hina ගියොත් එහෙම නා ගන්න. ක්ලාස් එකක් ඉවරයි ඔක්කොම ඉවරයි. මේක පිටේ හතරවෙනි ගාන. එහා පැත්තේ පිටුව. මම ගාන කියවන්නේ නැහැ. ඔයගොල්ලෝ කියව ගන්න තනි. ඇයි එහෙම කිව්වේ? ඉස්සල් තනියෙන් කියව ගන්න අහගෙන ඉන්නකොට වඩා හොඳයි කියව ගන්න එක. පොත බලා ගන්න. සිරස් විදුලි කම්බි කණුවක පාමුල. ඒ පාමුල කියන්නේ කොහෙද ළම? මුල. දැන් මේ කණුව පාමුල කියන්නේ කණුව මුලම ඉන්න ඕන. දැන් ඔතන හිටියෝ පාමුල නෙවෙයි. සිරස් විදුලි කම්බි කණුවක පාමුල මේ ඉන්නේ පා අකුණු කොටන වෙලාවට සමබිමෙහි ලක්ෂයක පොඩි ප්‍රශ්නයක් එනවා කියවන්න කියවන්න බලන්න මේක පුතේ මේ සමබිමෙහි ලක්ෂයක කියන්නේ මොකද්ද සමබිමෙහි දැන් අපි දන්නේ සමපෝෂ ඒව දන්නවා දන්නවනේ සමපෝෂ දැන් අපි හතර වෙන ගාන හදන්නේ තව එක එක වෙලා තියෙනවනේ හතර වෙන ගාන හදන්නේ දැන් මේක කියනවා සිරස් සිරස් කියන නම් කෙලින්නේ හරි ඒක හරි විදුලි කම්බි කණුවක් කියන්නේ ලයිට් කණුවක්නේ වෙන්නේ නැති පාමුල පිහිටි සමබිමේ කියන්නේ සමබිමේ කියලා තියෙන්නේ මොකද්ද පුතේ අැතර මෙහෙමයි ඔයගොල්ලෝ දැන් ඔතන හිටගත්තුත් මගෙත් එක්ක සමබිම නෙවෙයි මොකද්ද ප්‍රශ්නේ ඔයจุට උසයිනේ ඒකනේ පොඩක් උසයිනේ මේ හරි මෙතන ස්ටේජ් එක පොඩක් උසයිනේ සමබිමේ කියන්නේ මේ කණුව කොහේ හරි තියෙනවා මේ පොළවේ කොතන හරි තැනක ඒ කෙලින්ම තැනක දැන් පිටණියකට අපිට ගියොත් සමාය නැයිනේ පිටණිය උඩ ඉන්න බෑ හැබැයි ආ ගොඩ නැගිලා තියෙන හරි අපි දැන් ක්‍රීඩා උත්සව වලට එමු උඩනේ ඉන්නේ අපි කියන්නේ පිටණියට බහින්න නැත් බලාගෙන ඉන්න ප්‍රේක්ෂකයෝ ඕන නැද්ද බලන අය ඕන ඕන හරි දැන් ආ ගන්න සමබිමේ පිහිටි ලක්ෂයක සිට බලන විට කණුව මුදුනේ ආරෝහණ කෝණය අංශක 50කි ආරෝහණ කෝණය බලලා තියෙන්නේ උඩද බිමද කණුව මුදුන බලන්න බිම බලලා හරියන්නේ නැහනේ එහෙනම් අපි යන්න ඕනේ ඊට වඩා උස කණුවක් උඩට බිම මේ බිම ඉඳලා බලලා තියෙන්නේ කණුව මුදුන දිහා උඩ හරි හැබැයි මෙතන පුතේ වාරර දෙනකොට මතක තියා ගන්න වරදිනවා මේක මේ එයාලා දීලා තියෙන්නේ හොඳට බලන්න ගන්න කණුව මුදුන ආරෝහණ කෝණය කියමු අපි නිකන් හිතනවා කෝණය මෙතනවත්ද කියලා නෑ නෑ උන් කණුව උඩ නැගලා ආය මුදුන බලන්නේ නැහනේ ඒ ලිස්සන ගහේ නගිටනකොට කොඩිය ගලවන්නේ උඩ නගින්නේ බිම ඉඳලා බලන්න කණුවේ උස මීටර් දීලා තියෙනවා කීයද 12යි නිරීක්ෂකයාගේ උස නොසලකා හරින්නේ අප්සෙට් තමයි ඒක අප්සෙට් නෑ ඇයි ඉතින් බලහන්කෝ කණුව මීටර් 12යි ඒක ගණන් ගන්නවා අපිව ගණන් ගන්නෑ මට හැමදාම මතක් වෙන්නේ ඒක නම් අප්සෙට්ටඩ නිරීක්ෂකයාගේ උසත් බලන්න තිබ්බා අපි මේකට රූපයක් හදමු ළමයි ඊට පස්සේ ගණන් හදමු මුලින්ම රූපයක් අඳිමු ඊට පස්සේ ගණන් හදමු මගෙත් එකම රූපය අඳින්න මුලින්ම අඳ ගන්නවා කණුව කණුව අඳින්න ඊට පස්සේ අඳින්න පොළව හරිද කණුව කෙලින් අඳින්න කණුව උඩ දවා බලන්නේ දැල්ල නිරීක්ෂකයාගේ ඇහැ විතරක් ඇඳනන් ඇති මෙතනින් හරි කණුවේ උස මීටර් 12යි කියනවා මෙතනින් මීටර් 12 දාන්න පොඩි පොඩි වැඩ වගේ තමයි තියෙන්නේ පුංචි වැඩ වගේ
දැන් බලන්න බිම ඉඳලා උඩ ඊතලයක් මෙහෙට දාලා අපි කෝණය දාමු වැඩේ ලේසි කලා නැහැ කලා නැහැ උසස් පෙළට තමයි කලා තියෙන්නේ මෙතන නැහැ ලියා ගන්න අංශක 50යි නිරීක්ෂකයා ගොසන ඔසලකා හරින්න කියපු නිසා නිරීක්ෂකයාගේ ඔළුව අඳින්න නැතුව ඇහැ විතරක් ඇන්ද කොහමවත් ඔළුව නැති කියන්නේ උස නොසලකන්න කියන්නේ ඔළුව නැහැ මිනිහා විතරයි ඉන්නේ ඇහැ විතරයි මට පොඩි උදව්වක් ඕන මගේ පුතා මේක අහලා තියෙන්නේ නිරීක්ෂණ ලක්ෂයට ඇති දුර කණුව පාමුල ඉඳලා මම පොඩි දෙයක් ඔයාලට දා දෙනවා මේක නිකම් මේ ඒ මේ බල්ලා කියනවා මම ABC කියලා අකුරු තුනක් මේකට දැම්මා එයාල අහන්නේ කණුව පාමුල ඉඳලා මගේ පුතා නිරීක්ෂණ ලක්ෂයට දුර අහන පාදේ නම කියන්න මට එයාල අහන්නේ කණුව පාමුල ඉඳලා නිරීක්ෂණ ලක්ෂයට ඇති දුර කොයි පාදේ ගැන දහන්නේ ඉංග්‍රීසි අකුරු වලින් කියන්නේ කොයි පාදේ දහන්නේ නැත්තේ කියවන්න ප්‍රශ්නේ ප්‍රශ්නේ කියවන්න නැත්නම් විභාගය කියලා වර්ධිනවන්නේ ආරෙහින් නැයි දාලා තියෙන්නේ ඇතුලින් නැයි දාලා තියෙන්නේ කොයි පාදේ දහන්නේ බුදු ඒ කණුව පාමුල ඉඳලා බං කණුව පාමුල සිට නිරීක්ෂණ ලක්ෂයට ඇති දුර නිරීක්ෂණ ලක්ෂයේ සි ඒක හරි කණුව පාමුල සිට ACද BCද BC BC අහන්න AC අහනවා නම් ඕක නෙවෙයි අහන්න පුතේ කණුව මුදුනේ සිට කොහෙට දුරද නිරීක්ෂණ ලක්ෂයට දුර අහන්නේ මම තමයි අකුරු දැම්මේ මං අකුරු දැම්මේ එතකොට අපිට අහන එක හොයාගන්න පුළුවන් වෙනවා අහන එකට x අකුරක් දාන්න මේ ඔයගොල්ලන්ට තමයි ළමයි වැඩේ බාර දෙන්නේ tag ගාලා අමුකුත් දන්නේ නැහැ බලන්න නැහැ tag ගාලා මේ ත්‍රිකෝණයේ මේ කර්ණයයි සම්මුඛපාදයයි බද්ධපාදයයි නම් කරලා මට කියන්න ගන්න අනුපාත වර්ගය x හොයන්න tag ගාලා tag ගාලා tag ගාලා tag ලක්මාලි එක මිනිත් කීපඩේ කරලා හරි ඔන්ලයින් නෝඩ් වැඩි ඉක්මනට කරනවද මන්ද ප්‍රශ්නේ අහනකොට මම අරහින් නැහැ නම් උත්තරේ දානවා අතුරු ඉන්න යාළුවෝ ටික දාන උත්තරේ මේකේ පාදරික නම් කරේ නැහැ ඔයගොල්ලන්ට තා වැඩ තියෙනවද නැද්ද මෙතන ඉන්න මේ මේ ඔවුන් ටිකට කතා කරන්නත් තියෙනවනේ ඒ නිසා ගණන් ගන්න එපා පොඩ්ඩක් හිමීට වැඩේ කරන්නේ මං හිතේ මේ අතුරු ඉන්න ඇත්තෙක් හිමීට වැඩේ කරන්න කිව්වේ කියලා බලපුවාම එළියෙන් ඉන්න ඇත්තෙක් තමයි හිමීට වැඩේ කරන්න වෙන්නේ පාදරික නම් කරන්න ඔව් මේ 12 මොකද්ද පුතේ 12 මොන පාදයේද 12 සම්මුඛ පාදයේ එතකොට අපිට x නේ ඕන්නේ ඒ x හොයන්න කලින් අපි කර්ණය හොයා ගන්න ඕන. කර්ණය කියන්නේ ඍජු කෝණයට සම්මුඛ පාදයේ මොන සීද? AC. AC ක ඊට පස්සේ එහෙනම් x කියන්නේ මොන පාදයේද? බද්ධ පාදය. සම්මුඛ පාදයේ දීලා තියෙනවා බද්ධ පාදය හොයන්න ඕන මොකද්ද ගන්න? සබන්? සබන් නෙවෙයි. කියන්නේ සබ තමයි. සබ නම් තමයි. tan एक मतक ने अने मंद හොඳයි ඈ සතුරු සබ මට මාර සතුරුක් දැනෙන්නේ ඇයි තව දෙපාරක් විතර පාඩම ගන්නන්න පුළුවන් නේද විභාගේ තව අවුරුද්දක් කල් ගියත් ඔයගොල්ලෝ ක්ලාස් වෙනවා මං හොඳටම දන්න විභාගේ තව අවුරුද්දක් කල් ගියත් ඔයගොල්ලෝ ක්ලාස් වෙනවා එනවා එනවා විභාගේ තව අවුරුද්දක් කල් ගියත් ඔයගොල්ලෝ ක්ලාස් වෙනවා මොකද දැන් මේක සම්පූර්ණ නැහැ නේද සාම භාගෙට භාගෙට ගන්න ඔක්කොම ඉතුරු ටික ගන්න එන්නත් එපා යා නේද එහෙනම් මේ ප්‍රශ්නයක් නැහැ මේක බැරි වෙනකොට සතුරු කොමාරී ආරෙ හින්නයි ගාන හදලා ඉවරයි ඈ කවීෂා ඔයාගේ යාළුවා ගාන හදලා ඉවරයි ආයෙනෝ එනවා එනෙන් මේක හරි මං කියන්නේ ආමෙන් හැබැයි මෙහෙමයි මගේ පුතා මේක හරියද නැහැ කවුද මේ ආ ඉන්න බඩක් ඉන්න එනවා මේ මේ කවුද දන්නවද මේ මේ ඇතුලේ ඉන්නේ ඔනෙලි මීටර් 10.7 කියලා උත්තරයක් එවලා තියෙනවා කලින් හදලා වෙන්න බෑ කලින් හදලා දැන් ගන්න හදලා දාන්න ඕනේ නෑ ඉතින් මං උත්තර ඉල්ලුවේ නෑ මම ඔච්චරලා උත්තර ඉල්ලුවේ නෑ නේද හොඳයි හැබැයි හදුවනා හරි අපි ගන්න හදමු ඒ වුණාට මේ මෙමෙට හද tan 50 බලලා කියන්නකෝ 50 බිඳුව ළම ප්‍රකෘති ටැන්ෂන් වගුව බලන්න ඈ අමතක කරන්න බෑ एकाई दशम एकाई नवयाई एकाई अट लैबुना दे नेत्र तिब्बत नेत्र क्या नोना है नेतं क्या नोना है केला
आय पेन ओ सामान सामुखपादे दोलहाय बद्धपादे एक्स सामुखपादे दोलहाय बद्धपादे एस सब एकाई दशम एकाई नवे आई हरसुंटे दान हरसुंटे दान हर कोले का मांगे लियो एक तेल दें मैं आ मेहटा गुना करूं मैं आ मेहटा गुना करने मुकुट नतने सा एकाद दागन एकाई दशम एकाई नवे आई एकाई अटाई एक समानाई दोलहाई एक समानाई दोलहा वेदी में एकाई दशम एकाई नवे आई एकाई अट लागू वाला टा गाने रंग हिला सेपे के हादम मैं बैठ मकान नंगे इडोन निस ओ क्या ओ ओके न ओ मकाद दे हाँ 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 आ लागू हादा दी गाने ओ मैं तो ने एकाई लाख कमाई ने पहुँचा दे इन बिंदु आएगा एक पास से केल देना हाँ नोट पास से दिया करना ना बिंदु गाने ඒ මහන් LG මේ හරි ශශිකලා මේ 12ට ගන්න කොහොමද එතකොට ඒකට 1.0 ඇයි ඒ ඉලක්කම් දෙකට හැබැයි දශම දෙක තියෙන්නේ මේක එකකින් තියෙන්නේ එතකොට බිඳුව ගන්න ඊට පස්සේ අඩු කිරීමේ LG 1.19යි 1.8 12ට ගන්න 1.0 කියලා මෙතෙන්ට ගන්න 0.0 කියලා दोलहाय बिंदु लोग्वा गुयें बालम बिंदु आय दशम हत्स्यानु देख बिंदु आय हत्स्यानु देख होंदाय अम्मो अतन इलाका हतरा कावने